එකසිය අනු තුන්දනෙක් මේ පාර්ලිමේන්තුව ඉන්නයි මං හම්බ වෙලා තියෙනවා. බහුතරයක් එක කතා කරාම ගොඩක්ම දුක හිතුණා. ඒ මොකක්වත් නිසා නෙමෙයි. ඒ බහුතරයේගේ මහා පොදු සාධකය වී තිබුණේ කොහොම හරි ඊළඟ පාර පාර්ලිමේන්තුව එන්නේ කොහොමද කියන එක. ඔවුන්ට වැඩි දැනුමක් අවබෝධයක් විශ්වාසයක් මුකුත්ම තිබුණේ නැහැ දේශපාලන දර්ශනයක් ගැන. ඔවුන් දේශපාලනට ආවේ මොන ප්‍රවාහයෙන්ද කුමක් සඳහාද කියලා ඔවුන්ට කිසිම සාකච්ඡාවකවත් උවමනාවක් මම දැක්කේ නැහැ. මේ ලංකාවේ දේශපාලනේ ඉන්න ඔබ සමහර විට අකමැති, මමත් සමහර විට අකමැතියටත් කතා කරනවා. අපිට ඕන ඔවුන් වැරදිකරුවන් හැටියට එක පැත්තකින් දකින අතර මේ ක්‍රමවේදය නිවැරදි කරගෙන යන්නට සුවහසක් ජනතාවත් එක්ක කොහොමද මේක හදාගන්නේ කියලා. මම දේශපාලනට අවතීර්ණ වෙන්නේ මහා දේශපාලන පරම්පරාවක් නිර්මාණය කරගෙන ඉස්සරහට යන්න නෙමෙයි. 53ක් මට සමාගම් තිබුණා. මම ඒ හැම සමාගම්ම අස්සුණා. මං කිසිම සභාපතිත්වයක් දැන් දරන්නේ නැහැ. මම මේ අපේ තාරුණ්‍යයට මේ ව්‍යාපාර ටික බාර දුන්නා. මොකද හේතුව ආපහු මං යන්න බලාපොරොත්තුවක් නැහැ මගේ ව්‍යාපාර ජීවිතේට. මම දැන් ඉන්නේ දේශපාලනේ. මේ දේශපාලනේ මොන දේ ලැබුණත් නොලැබුණත් මේ දේශපාලනේ ඉන්නවා. මොකද අවසාන මොහොතෙත් අපි උත්සාහ කරනවා මේ රටේ නිවැරදි දේ කරන්නට.